එක පැත්තකින් විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් කළා තිබෙනවා. එහෙම තිබෙද්දි අපි දන්නවා මිලියන ගණනක් වියදම් කළා නිදහස සමරන රට නැති නිදහසක් සමරනවා. වංචා දූෂණ නාස්ති කරමින් රට අගාධයට අරගෙන යමින් අනවශ්‍ය ආකාරයෙන් මුදල් වියදම් කරමින් කටයුතු කරන වර්තමාන පාලකින් අපට කියනවා ජනතාවගේ ප්‍රයාන්ත්‍රවාදී අයිතියක් වෙච්ච තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට, තමන්ගේ ප්‍රදේශය පාලනය කිරීම සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට සල්ලි නෑ කියන කතන්දරය. අපි කියන්නේ මේ රට මේ අගාධයට පත් කර පාලකයින්ට අයිතියක් නෑ, මුදල් නෑ කියලා මේ මැතිවරණය කල් තමයි. මුදල් නැත්තම් ඔව් අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවකයා තමන්ට ලැබෙන දීමනාව නොතකමේ සඳහා කටයුතු කරන්න සූදානම් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි විශ්‍රාමිකයින් හැටියට දැන් මේ ස්ථානයේ ඉන්න විශ්‍රාමිකයනුත් කාලයක් තිස්සේ මැතිවරණ කාර්ය රාජකාරිවල යෙදිලා පළපුරුදු තියන අය වයස අවුරුදු 60-74 අතරේ ලක්ෂ 5කට වැඩිය විශ්‍රාමිකයින් ඉන්නවා. මේ විශ්‍රාමිකයින් අපි විශ්වාස කරනවා අපි කැප වෙනවා මේ මැතිවරණය ස්වේච්ඡාවෙන් කරන්න. මොකද මේක ජනතාවගේ ප්‍රයාන්ත්‍රවාදී අයිතිය. සල්ලි නෑ කියලා මේ ප්‍රයාන්ත්‍රවාදී අයිතිය අහිමි කරන්න මේ පාලකයන්ට ඉඩ දෙන්න අපි සූදානම් නෑ. අපි කැමති ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා මේ පළාත් පාලන මැතිවරණය පවත්වලා ජනතාවගේ අයිතිය තහවුරු කරන්න තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන්න. දැන් විශ්‍රාම ගත යුතු වයසේ ඉන්න මේ අගමැතිවරු, ඒ වගේම ජනාධිපතිවරු ඇත්තටම විශ්‍රාම ගත යුතුයි. හැබැයි අපිත් විශ්‍රාම අරගෙන ඉන්නේ. අපි කැමති කියන්න මේ ආණ්ඩුවට මුදල් නැත්තම් විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සේවාවක් කළ මේ මැතිවරණය පවත්වන්න අපි උදව් වෙන්න කැමතියි කියන එකත් මේ පණිවිඩය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි විශ්‍රාම ලැබුවත් තාම කාය ශක්තියෙන් මානසික ශක්තියෙන් පිරිපුන් කොටසක්. නමුත් අද රට කරවන උදවිය දිහා බැලුවම පේන්නේ ඒ අයගේ කායික ශක්තියත් මානසික ශක්තියත් කිසියම් වූ විකෘතියක් තියෙන බව පේනවා සමහර අවස්ථාවල කරන ප්‍රකාශ තුලින්. ඒ නිසාවෙන් මේ අවස්ථාව අපි කියන්න පැමිණියේ මේ අවස්ථාවට මේ වෙනකොට ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය කල් දැමීමේ කිසියම් වූ ක්‍රියාවලියක් රජය විසින් ඉටු කරමින් තිබෙන බව අපිට නිරන්තරයෙන් මාධ්‍යවලින් පේන තියෙනවා. එහෙමනම් ඒ මැතිවරණය ක්‍රියාත්මක කිරීම උදෙසා රජයේ නිලධාරීන් දැනට රාජ්‍ය සේවයේ නියුතු සියලු දෙනාට ඕනෑකමක් තියෙන බව නිරන්තරයෙන් අපිට අසන්න දකින්න ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒ අය ස්වේච්ඡාවෙන් රාජකාරී කරනකොට ඒ අයට ශක්තියක් ධෛර්යයක් හැටියට පිටිපස්සෙන් ඉඳගෙන හෝ පවරන ඕනෑම ඉලෙක්ෂන් එකකට අදාළ රාජකාරියක් ඉටු කිරීමට අපිට හැකියාව තියෙනවා. මොකද ඉලෙක්ෂන් පැවැත්වීම සම්බන්ධ වැතිවන රාජකාරිවලදී අපි ඔය වසර දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන් හැටියට ඒ රාජකාරියට බොහෝසේ උරදුන් නිලධාරීන්. ඒ නිසා අපි ඒ රාජකාරිය පැහැරහැරීමට කිසිසේත් කැමති වෙන්නේ නැහැ. අපි මොනම ආකාරයකවත් දීමනාවක් හෝ සන්තෝෂමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේට ඒ රාජ්‍ය සේවය ඉටු කරන නිලධාරීන්ට ශක්තියක් වෙන්නේ ඒ කාර්යකාරී මැනවින් ඉටු කරන්න අපිට හැකියාව තියෙන බව සපත කරන තමයි මේ අවස්ථාව මේ ස්ථානයට පැමිණියේ. මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ මේ රටේ ජනතාව මැතිවරණයක් බලාපොරොත්තුෙන් ඉන්න මොහොතක්. ඔවුන්ට දැඩි ආර්ථික අපහසුතා හා සමාජීය ප්‍රශ්න ගොඩක් මුහුණ පාලා තියෙනවා. මේ සමාජීය ප්‍රශ්නවලට විසඳුමක් හැටියට මේ රටේ ජනතාව මේ පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ජනමතය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු ඉන්නවා. ජනතාවගේ පරමාධිපත්‍යය හැටියට අපිට ආණ්ඩුක මුගස්ථායෙන් සැලසිලා තියෙන්නේ ජනතාවට සෑමතිම තමන් කැමති පාලකය තෝරා පත්කර ගැනීමේ අයිතිය තියෙනවා කියලා. ඒ අනුව මේ අවස්ථාවේදී මේ මාර්තු මාසේ 9 වෙනිදාට දැනට දින නියම කරලා තියෙන මැතිවරණය රජය මගින් මුදල් නොමැති කියන පදනම මත මේක කල් දැමීමේ බලාපොරොත්තුවක් තියෙන බව මේ දවස්වල වාර්තා වෙනවා. මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් කියලා තියෙනවා තමන් ස්වේච්ඡාවෙන් කිසිදු දීමනාවක් නොලබා මේ මැතිවරණ රාජකාරිය සඳහා යොමු වෙලා රජයට සහයෝගය දක්වන්න කැමතියි කියලා. අපි මේ ළඟදී විශ්‍රාම ගිය අය අපිට තාමත් වැඩ කිරීමේ හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා. අපි මැතිවරණ රාජකාරිය වලට වසර 34ක මගේ සේවා කාලය තුර මැතිවරණ රාජකාරිය
25කට 30කට වඩා සහභාගී වෙලා තියෙනවා. මෙතන ඉන්න සීලම රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමිකයන් ඒ වගේ තමයි. ඡන්දපොළ ලිපිකරුවන් හැටියට සහකා මේ ඊළඟට කනිෂ්ඨ ඡන්ද ඉස්හානාධිපති, ජේෂ්ඨ ඡන්ද ඉස්හානාධිපති, ඊළඟට මැතිවරණ ගණන් කිරීමේ නිලධාරී මේ වගේ ඊළඟට ARO වගේ ඉහළ තනතුරු දරපු නිලධාරීන් මෙතන ඉන්නවා. මේ සියලු දෙනාට මැතිවරණය ගැන පුළුල් අත්දැකීමක් තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ට සහයෝගයක් හැටියටත් රජයට සහයෝගයක් හැටියටත් මහජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ අභිමතාර්ථයෙන් අපි කැමති මේ මැතිවරණයට ස්වේච්ඡාවෙන් වැඩ කරලා අපේ සේවය ලබා දෙන්න. මොකද අපිට එහෙම සුද්ධ වූ අයිතියක් තියෙනවා ජනතාවගේ කැමැත්තට මුහුණ දෙන්න. අපි මම විශේෂයෙන් මම ගත්තත් මම උපාධිය ලබන තුරු මට වියදම් කළේ මේ රටේ මිනිස්සු. අදත් මම ජීවත් කරවන්නේ මේ රටේ මිනිස්සු. මම මිය යනකම් මට විශ්‍රාම වැටුප ගෙවන්නේ මේ රටේ මිනිස්සු. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, මෙයාගේ මගේ සියලුම දේවල් වලට වැය කරන්නේ මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු තමන්ගේ වැඩ බිම් වල දාඩිය කඳුළු හෙළලා තමන් නිෂ්පාදනය කරපු දේවල් වලින් ලැබු බදු මුදල් වලින් තමයි අපි ඉගෙන ගත්තේ. අපි රස්සාවල් කරේ. අපි ජීවත් වුණේ. එහෙනම් ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ සුද්ධ වූ අයිතියක් අපිට තියෙනවා. අන්න ඒ අයිතියට ඔවුන්ගේ ඒ අපිට දක්වපු සහයෝගයට අපි ජීවත් කරපු එකට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන්ගේ අභිමතාත් ඉෂ්ට කරන්න අපි කටයුතු කරන්න ඕන. අන්න ඒක නිසා අපි කැමති ජනතා මතයට ඉඩ දෙන්න අවශ්‍ය වෙන විදිහට රාජ්‍ය නිලධාරීන්ටත් රජයටත් උපරිම සහයෝගය ලබා දීලා මේ මැතිවරණය පවත්වන්න අපි ස්වේච්ඡාවෙන් නොමිලේ ලබා දෙන්න අපි සියලුම කටයුතු කරන්න සූදානම්. ඒ සඳහා අපිට අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි රජයේ බලධාරීන්ට ඉල්ලා